අපි මේක එකතු වෙලා තියෙන්නේ මේ ආණ්ඩුව මම මිනිස්සුන්ට කරන අසාධාරණ වෙනුවෙන් කතා කරන්න. ආණ්ඩුව සඳ වෙලාවේ ප්‍රකාශ කරා පොහොර නොමිලේ දෙනවා කියලා. අද පොහොර නොමිලේ තියා මිලදා ගන්න නැතිවලා ඉන්නේ. අතර 10 කණ වගා කරලා ඉන්න අපි අහිංසක ගොවීන්. ණය වෙලා ඒකෝ තියෙන මුළු සියසත වියදම් කරලා මේ ගොවිතැන් පටන් ගෙන දිනේ වගාම් පටන් කරලා තියෙන්නේ. පටන් ගන්න තියෙන්නේ. අද පොහොර හොයා ගන්න නැතුව මේ අයගේ මේ අය ඉතාල මේ අය ඉතා අපහසුතාවයේ පත් වෙලා තියෙන ජීවත් වෙන්න බය තැන් දවිලා තියෙන්නේ. තව මාස 6ක් යනකොට මේ යන විදිහට මේ ආණ්ඩුව මේ පොහොර දීමේ ක්‍රියාමාර්ගය කයර ගන්න නැත්තා. තව මාස 6කින් මේ ලංකාවේ දුර්භීෂක ඇති වෙන්න පුළුවන්. කුඹුරු වලට පොහොර නැහැ. එළවලු වලට පොහොර නැහැ. තව මාස 6කින් අපේ ලංකාවේ මිනිස්සු කන්නේ මොනවාද? අපේ ගොවීන්ට මොකද අයිති වෙන ඉරණම? ඒ මාදිවරම ඉන්දර මිල වැඩි කළා මේ දවස්වල. ඉන්දර මිල වැඩි කළාට පස්සේ පොදු ජන පෙරමුණේ ලේකම්මන ලියුමක් නිකුත් කරනවා විෂය භාර ඇමති එම නිසා ඉල්ලාස් වෙන්න ඕනේ කියලා. මොකද්ද ඒ රංගපෑම? විෂය පක්ෂයට කියන්න අවශ්‍ය නැහැ විෂය භාර ඇමති ඉල්ලාස් වෙන්න කියලා ක්‍රියාමාර්ගයක් ගන්න. ඉන්දර මිල අඩු කරන්න. මේ බොරු රංගපෑම අපිට අවශ්‍ය නැහැ. තවත් මිනිස්සු මුලා කරලා මේ මාධ්‍ය සංදර්ශන වෙන්නන තව ලෑස්ති වෙලා ඉන්නේ මේ. අපිට ඕනේ ක්‍රියාමාර්ග. අපිට මේ මාධ්‍ය සංදර්ශන නෙමෙයි අවශ්‍යලා තියෙන්නේ. ඉන්දන මිල අඩු කරන්න පුළුවන් ආණ්ඩුවේ ක්‍රියාමාර්ගය ගන්න ඕනේ. නිකන් බොරුවට වන්ති විෂය භාර ඇමති ඉල්ලාස් වෙන්න කියන්න අවශ්‍ය නැහැ. එයාට විරුද්ධව එන විනය පරීක්ෂණ අරගෙන අස් කරන්න එහෙනම්. මොකද මේ බොරුවට මිනිස්සු රවට්ටන්න හදන තවදුරටත් මේ මිනිසුන් අවශ්‍ය සහන ටික කරුණාකර ලබා දෙන්න.